අයිබෝවන් ඔබ රාත්‍රී 9:30 ITN ප්‍රවෘත්ති සමගින් මම චරිත දනංජය පමුණු හේන්ද්‍ර මම තාරිකා මිහිරංගනේ ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත දහනවී අවුල කෙන ජනපති මාධ්‍යයට කී කතාව 19 දූෂිතයි මේක දේශපාලන කුමන්ත්‍රණයක් 19 එමති අකිල මිලියන 500ක් කිලා අධිකරණයට අසත්සාලී සහජීවනීට බාධා වන සීකල ප්‍රකාශ වලට අදාළව පරීක්ෂණයක් ඉන්දිය අගමැති හා ඇමරිකා රාජ්‍ය ලේකම් අතර සාකච්ඡා දහනමවන ව්‍යවස්ථා සංශෝධනය සකස් කිරීමේදී සිදු ඇති අක්‍රමිකතා හේතුවෙන් එය සම්මත කර ගැනීමට තමන් දැරූ බලවත් වෙහෙස තුළ අපේක්ෂා කළ අරමුණු ඉටු කර ගැනීමට නොහැකි වූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළේ අද පෙරවරුවේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවේදී. ඔබතුමා කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගන්න තීන්දුව තමයි ක්‍රියාත්මක කරන්න කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔබතුමාගෙන් ඉල්ලුවත් ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කරනවද? ඔව් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනවා රටේ තිබෙන දේශපාලන තත්ත්වයක් එක්ක අපි මොන විදිහේ ක්‍රියාමාර්ගයකට යා යුතුද කියලා. අනික් දේශපාලන පක්ෂ එක්කත් සාකච්ඡා කරලා හෝ ඒ පක්ෂ ගන්න තීන්දුව తీරන බලලා තමයි තීරණයක් ගන්න. ජනාධිපතිතුමනි දැන් මේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් මේ ඇති වෙලා තිබෙන අර්බුදය ප්‍රධාන වශයෙන් මේ දේශපාලන පක්ෂ දෙකේ ප්‍රතිපත්ති මත ඇතිවෙච්ච ගැටුමක් නෙවෙයිද? නෑ නෑ. පක්ෂ ප්‍රතිපත්ති අංක 2. අංක 1 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. නායකයෝ දෙන්නෙක් ව්‍යවස්ථාවෙන් පත් කරලා ඉන්නවනේ බලතල තියෙන. රටක් ගෙනියන්න කවුරු හරි එක්කෙනෙක් තමයි ඕනේ. ඒකනේ අගමැතිතුමා කිව්වේ ඩ්‍රයිවර්ලා දෙන්නෙකුට වාහනය ගෙනියන්න බෑ කියලා. 19 වෙනිදා කරනකොට පාර්ලිමේන්තුවේ බහුතරය තිබුණේ උතුමා නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමට. එතකොට ඒ අවස්ථාවේදී ඔවුන්ගේ ඡන්දය විසඳහා ලබා දීමට ඔබතුමාගේ මැදිහත් වීම බලපෑවා. ඔව්. එතකොට දැනුවත් වීමකින් තොරවද මේ මැදිහත් වීම සිද්ධ වුණේ ජනාධිපතිතුමනි? නෑ මෙහෙමනේ දැන් ඕන තරම් නීති රීති අනපනත් ලෝකයේ ආණ්ඩුක්‍රම විවස්ථා ආයතනවල හදෙනේම තියෙනවා. ඒව හදලා කාලයක් යනකොට තමයි අත්දැකීම එන්නේ. එතකොට 19 ව්‍යවස්ථාවේ ප්‍රතිඵල දකින්නේ දැන් තමයි. දැන් ඒ වෙලාවේ දැක්කේ ප්‍රජාතන්ත්‍රවාදයේ නිදහස, මාධ්‍ය නිදහස, ස්වාධීන කොමිෂන් සභා ඒව තමයි දැකපු චිත්‍රය. හැබැයි දැන් වැඩ කරගෙන යනකොට විශේෂයෙන්ම ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතරේ බලතල 50-50 වගේ පාර්ලිමේන්තුවට 50යි ස්වාධීන කොමිෂන් සභා එක්ක 50 ජනාධිපතිවරයාට මේ තත්ත්වය තමයි අංක 1. ඒක නිසා මේක ජනාධිපති ධූරය සම්පූර්ණයෙන් අහෝසි කරලා පාර්ලිමේන්තුවට දෙනවා නම් ඒත් ප්‍රශ්නයක් නැහැ. 19 සම්පූර්ණ අවුල් කළා රට. අපි අතින් වැරද්දක් වුණා නම් ඒ වැරද්ද ඔක්කොම පිළිගන්න ඕනේ. එතකොට මම පිළිගන්නවා 19 වැරද්දක් අපි අතින් සිද්ධ වෙලා තියෙනවා. විධායක බලතල සීමා කිරීමේදී ඒ සඳහා ජනමත විචාරණයකට යා යුතුයි කියන මතවාදයකුත් තිබුණා. ඒ වගේම 3-2 බහුතරයක් අවශ්‍ය කමකුත් තිබුණා. එතකොට එවැනි කාරණා පසක තිබිලා තමයි අනිත් කාරණා සම්මත කරගන්න කියන කාරණේ එවෙදි සඳහන් වුණේ. එතකොට නොකියා ශ්‍රේෂ්ඨාධිකරණයටත් පිටුපාල දෙමක සම්මත කරලා තියෙනවා. පැහැදිලිවම ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවට පිටුපාල යම් යම් දේවල් පාර්ලිමේන්තුවේ සම්මත කළා. පාර්ලිමේන්තුවේ සම්මත නොවිච්ච ඒවා රජයේ මුද්‍රණාලයට යනකොට පනතේ සමහර වචන ඇතුල් වෙලා තියෙනවා. ඒකයි මම කියන්නේ මේක 19 දූෂිතයි. මේක දේශපාලන කුමන්ත්‍රණයක් 19. තේරීම් කාරක සභාව හමුවට ඔබතුමාව කැඳවන්නට නියමිතයි කියලා තේරීම් කාරක සභාවේ සමාජිකයන් ප්‍රසිද්ධ මාධ්‍ය පවසනවා. කුමක් සිදුවේවිද? නැත් තේරීම් කාරක සභාවට මාව කැඳවන්න තීරණය කළා නැහැ. මාධ්‍ය තුල යනවා ප්‍රවෘත්ති ඒවා මාධ්‍යයට වැරදි තොරතුරු දීලා. තේරීම් කාරක සභාවේ සමාජිකයන්ම තමයි මේ ප්‍රසිද්ධ මාධ්‍ය කියන්නේ. විශේෂයෙන්ම සරත් ෆොන්සේකා මහතා අය පැහැදිලිව සඳහන් කළා. මට නම් දන්නවල නැහැ. තේරීම් කාරක සභාවට මම යන්නේත් නැහැ. දැන් අප්‍රියල් 21 සිදුවීම පිළිබඳවත් ඒ ත්‍රස්තවාදී ක්‍රියා පිළිබඳව ඇතිවෙච්ච තත්වයන් පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තියෙනවා 7ක්. මේ නඩු 7 විභාගයට ගන්නවා ලබන 17 වෙනිදා ජූලි 17. ඒකේ බෙන්ච් එක 7 දෙනයි. එතකොට තේරීම් කාරක සභාවේ තියෙන්නේ පැහැදිලිවම ව්‍යවස්ථාපිත සදාචාරාත්මක ශ්‍රේෂ්ඨාධිකරණයට ගරු කරන ප්‍රතිපත්තියක් නෙවෙයි දේශපාලන අරමුණක් තියෙන්නේ. මේ රටේ ජනතාව පිළිගන්නේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ටිකක් වාඩි වෙලා තේරීම් කාරක සභාව දෙන තීන්දුවද ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවතුමාලා 7 දෙනෙක් වාඩි වෙලා අහන නඩු තීන්දුවද මේ රටේ ජනතාව සහ ලෝකය පිළිගන්නේ.
රටේ සෑම පුරවැසියෙකුගේම ගරුත්වය සහ ආරක්ෂාව තහවුරු කරන වැඩපිළිවෙල රාජ්‍ය නායකයා ලෙස තමා ක්‍රියාත්මක කර තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. මුස්ලිම් රටවල එකමුතුවේ සමාජිකත්වයේ ලබා සිටින තානාපතිවරුන් හා මහකොමසාරිස්වරුන් සමග පැවති සාකච්ඡාවකදී ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළා. මුස්ලිම් රටවල් එකමුතුවේ සමාජිකත්වයේ ලබා සිටින තානාපතිවරුන් හා මහකොමසාරිස්වරුන් ජනාධිපතිතුමා මුණ ගැසුණේ ජනාධිපති කාර්යාලයේදී මැතිවරණ ඉලක්ක කර ගනිමින් රටේ ජන කොටස් අතර නොසන්තුෂ්තාවන් නැතිවන වෛරී ප්‍රකාශ ඇතැම් දේශපාලනඥයන් සිදු කළද රටේ සෑම පුරවැසියෙකුගේම ගරුත්වය හා ආරක්ෂාව තහවුරු කිරීම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙන බව එහිදී ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකාවට රටවල් ලබා දුන් සහයෝගය හා දායකත්වයේ පිළිබඳ තානාපතිවරුන්ට ජනාධිපතිතුමා ස්තුතිය පළ කළා. එහිදී ජනාධිපතිතුමා ඔවුන්ගේ නිලා සිටියේ රටට ආර්ථික ආධාර අඛණ්ඩව ලබා දෙන ලෙස හා මෙරටට පැමිණීමේදී සංචාරකයන්ට පනවා තිබුණු බාධා ඉවත් කිරීමට කටයුතු කරන ලෙසයි. මෙහිදී අදහස් දක්වූ තානාපතිවරුන් හා මහකොමසාරිස්වරුන් කුමන තැනකදී වුවද ත්‍රස්තවාදයේ දැඩි ලෙස හෙලා දකින බව සඳහන් කළා. තුර්කිය, මැලේසියාව, පාකිස්තානය, එක්සත් අරාබි එමිරාත්ය, ඇෆ්ගනිස්තානය, ඉන්දුනීසියාව, සෞදි අරාබිය, පලස්තීනය, බංග්ලාදේශය, කුවේට්, කටාර්, මාලදිවයින, ඉරාකය, ලිබියාව, ඉරානය හා ඕමානියන් රටවල් නියෝජනය කරමින් තානාපතිවරුන් හා මහකොමසාරිස්වරුන් මීට එක්ව සිටියා. පෙර රජ දවසමින් වත්මන් රජයේද භික්ෂූන් වහන්සේගේ සුරක්ෂාව වෙනුවෙන් කැප වී සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. බුදුපුත් සුරක්ෂා රක්ෂණාවරණය ලබා දීම වෙනුවෙන් පැවති උත්සවයට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. භික්ෂූන් වහන්සේලාගේ සෞඛ්‍ය රක්ෂණය සඳහා ක්‍රියාත්මක බුදුපුත් සුරක්ෂා භික්ෂූන් වහන්සේ සඳහා මෙම රක්ෂණය ප්‍රදානය කිරීමේ උත්සවය පැවතුනේ අරලියගහ මන්දිරයේදී. මෙහිදී සියලු නිකායන් නියෝජනය කරමින් මහානායක සහ අනුනායක ස්වාමින් වහන්සේ අනුශාසනා සිදු කළා. බුද්ධ ශාසන අමාත්‍යංශය හඳුන්වා දුන් මෙම රක්ෂණ ක්‍රමය ක්‍රියාත්මක වන්නේ පියවර තුනක් යටතේ. වැටුපක් නොලබන වික්ෂුන් වහන්සේ සඳහා බුදුපුත් සුරක්ෂා රක්ෂණාවරණයද තම දරුවන් සසුනට පූජා කළ දෙමව්පියන්ගේ රකවරණය වෙනුවෙන් බුදුපුත් මව්පිය සුරක්ෂා රක්ෂණාවරණයද ක්‍රියාත්මකයි. එමෙන්ම විහාරස්ථාන සහ ආරණ්‍ය ප්‍රතිසංස්කරණය වෙනුවෙන් බුදු අරණ සුරක්ෂා ක්‍රමයේද මේ යටතේ ක්‍රියාත්මක වෙනවා. භික්ෂුන් වහන්සේ නමක රෝහල්ගත වීමකදී නේවාසික ගාස්තු සඳහා මෙම රක්ෂණ ක්‍රමය යටතේ දිනකට රුපියල් 3000ක දීමනාවක් හිමිවනවා. අද දිනේ භික්ෂුන් වහන්සේ 2009කට මෙම රක්ෂණාවරණය හිමි වූ අතර ඉදිරියේදී පළාත් මට්ටමින් රක්ෂණාවරණය පිරිනැමීමට කටයුතු කරනවා. බුදුරජාණන් වහන්සේගෙන් මහා පරිවිද්මායෙන් පසුව බුද්ධ වචනය ලෝකේ පුරාම ආරක්ෂා කරේ මහා සංඝරත්න. එදා ඒ මහා සංඝරත්නේ සෞඛ්‍ය අදාළ කටයුතු දායක සභාවත් ගිහි අඟුත් රජ පවුලත් බාරගත්. සංඝරත්නයටත් ඇත්ත වශයෙන්ම ගමේ ඉන්න තමන්ගේ වැඩිහිටි දෙමව්පියන් බලා ගන්නවත් අද තත්වයක් නැහැ. නගර බදත් එසේමයි. අනාගතයේ නම් ඒ පිළිබඳ සැකයක් නැතුව ඒ වැඩ කටයුතු කරන එකයි අපේ බලාපොරොත්තුව. ඒ වගකීම රජයක් හැටියට රාජ්‍ය අනුග්‍රහය ඇතුව අපි බාර අරගෙන තියෙන්නේ. ඒකයි අපි අලුත් වැඩසටහනක් ඇති කරේ අපේ ජයවික්‍රම පෙරමැතිතුමා සංගරත්නයේ වෙනුවෙන් බුදුපුත් සුරක්ෂා වැඩසටහන. අපි මේ වෙනකොට මේ අවුරුදු 4 අවසන් වෙනකොට රුපියල් මිලියන 6250ක් වියදම් කළා තියෙනවා. මම හිතන්නේ අනික් අමාත්‍යයන් සායතන ගත්තොත් රුපියල් මිලියන 7000ක් විතර අපි වියදම් කළා තියෙනවා. ඒ විශේෂයෙන් මං හිතන්නේ එකම ආණ්ඩුවකට වඩා මෙච්චර මුදලක් වියදම් කිරීමට අපිට හැකියවීම ගැන විශේෂයෙන්ම මම ආඩම්බර වෙනවා. පරම්පරා ගණනාවකින් මේ පන්සල් විහාරස්ථානට උදව් කරන්නට තිබුණේ ඒ සිරිත අද ආණ්ඩුවක් හැටියට ලංකාවේ වැඩියෙන්ම මුදල් වියදම් කරලා ඒ සඳහා යෙදෙව්ව ආණ්ඩුවේ හැටියට ඒ වැඩ කටයුතු කිරීම මං විශේෂයෙන්ම ආඩම්බර වෙනවා. මේ රටේ වෙනසක් ඇති කරන්න ඕන නම් අපේ චින්තනයේ වෙනසක් ඇති කරන්න ඕන නම් එතෙන්දි මූලිකත්වයේ ගත යුතු ඔබ වහන්සේලා. ඔබ වහන්සේලා පමණයි මේ කටයුත්තේදී අපිට අලුත් දේශයක් හදන්න අලුත් චින්තනයක් මේ රටේ ඇති කරන්න පුළුවන් වෙන්නේ.
जनता सलसन क्रमवेद खदन उपांसलासन लबाजन सदा जाति के नायन उपजेत मंग उपांसला अभी गौरव अभी मे अभियोग बारकता एक सदाकाल गिनी ने बैठ बिल्कुल क्रियात्मक करना अम्मा तात दुप्पत पाउल तमाम का सामने राम ऐना अपने पेन वाती ने दुख एक आई चित्रपाटी एक दस पाएंग आई टी के हेदुए चित्रपाटी तुराक हेदुआ इन सब मंग आई टी के मगे स्तुति बुद्ध करना सुराकिमु कतरगम राकिमु सामगिदाम दिदहास दहनामे रुहनु कतरगम महादेवाले एसल पिरहर मांगाले बेतिपर माध्य सत्कारे दराने आईटीएन माध्य चाले හරෝහරා 2019 තේමාවෙන් කතරගම ඇසල මංගල්‍ය අලලා විශේෂ වැඩසටහන් රැසක් ITN මාධ්‍යාලය සංවිධානය කර තිබෙනවා. එහි පළමු වැඩසටහන හිට ආරම්භ වන්නේ කතරගමට බැතිමතුන් පැමිණෙන පාදයාත්‍රාව මුල් කර ගනිමිනුයි. ඇසල මංගල්‍යයේ සියලු තොරතුරු ITN මාධ්‍යාලයට ITN TV වසන්තම් ITN FM වසන්තම් FM සහ ITN Facebook පිටුවරහා ගෙනීමටද කටයුතු දා තිබෙනවා. හරෝහරා ITN කඳ සුරින්දු වන්දනා කතරගම ඇසල මහ පෙරහර මංගල්‍යය ජූලි 3 වනදා සිට 16 වනදා දක්වා සතුස ආයතනයේ වාහන ත්‍රස්තවාදී කටයුතු වලට භාවිත කර ඇති බවට පළ වූ මත සම්පූර්ණයෙන් අසත්‍ය බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයේ ලේකම් රංජිත් අශෝක මහතා පවසනවා පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබලා පාර්ලිමේන්තුවට කරුණු වාර්තා කිරීම සඳහා පත්කළ පාර්ලිමේන්තුව විශේෂ තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබා තිබෙනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. දැන් ඔබතුමාගේ කාලය තුළදර වැල්ලම් පිටිය පිටතලද ඒ නිකුත් කරේ නැත්නම් කොපද අනේ කාර්ණේ සම්බන්ධයෙන් ඔබතුමා පොඩ්ඩක් ඔබතුමා දැනුවත් වෙලා තියෙන කාර්ණේ අපිට පොඩ්ඩක් මේ සමාගම විශේෂයෙන්ම යකඩ සහ සුඹුම් තමන්ගේ අමුද්‍රව්‍ය හැටියට පාවිච්චි කරන කර්මාන්ත අතර ප්‍රධාන කර්මාන්ත කරුවේ දැන් IDP එකේ තියෙනවා අර යකඩ උණු කරන උඳුනක් ඒකෙ පුළුවන් උපරිම කිලෝ 500යි හැබැයි මේ කර්මාන්ත ශාලාවේ ඒ වෙනකොට මම IDP එකෙන් තොරතුරු ගත්තා උදුන් තුනක් තිබිලා තියෙනවා කිලෝ 11000ක් උණු කරන්න පුළුවන් එතකොට මේ සියලු දේ අබලි ද්‍රව්‍ය එකතු කරලා හදන මේ කර්මාන්ත ශාලාවද නැත්නම් පිටිමුත් මේ සමාගම අකණ්ඩව ක්‍රියාත්මක වෙච්ච සමාගමක් මේ IDP එකෙන් දෙන මෙට්‍රික් සෝන් 100 අරගෙන නෙමෙයි මේගොල්ලෝ කර්මාන්ත ශාලාව කරගෙන කියලා තියෙන්නේ එතකොට දැන් මේ නිකුත් කිරීම කරන්නේ කාගෙන් හරි ඉල්ලීමක් කරනවද මේ ප්‍රමාණය මේ කර්මාන්ත ශාලාව දෙන්නේ නෑ මේවා මේ මතාවේ තමයි 2017 තමයි මේ ශේෂ්ත්‍රයේ ඉන්න කර්මාන්ත කරුවන්ගේ ඉල්ලීම වැඩි හින්දා IDP එක විශේෂ මිලිලමක් කරලා තියෙනවා ආරසක මාත්‍යංශයෙන් ඒගොල්ලන්ගේ ඉවත් කරන පතරම් දෙන්න කියලා එතකොට මේ පතරම් අර ලොකු පතරම් කාලතුවක්කු පතරම් ගල් රෝලකින් තලල තමයි දීලා තියෙන්නේ මේ සතුස රත වාහන පාවිච්චි කරලා තියෙනවා කියලා මේ ත්‍රස්තවාදී ක්‍රියා එදාට සහ පෙර ගමන් වලට ඒක නිසා මම පරීක්ෂණයක් කළා මම අපේ අතිරේකල එකම හරි දාලා ඒක සම්පූර්ණ බොරුවක් දැන් ওই හිස් පතරම් පොකු විශාල ප්‍රමාණයක් ලබා දුන්නා කියලා නේ මේ චෝදනාවක් තියෙන්නේ දැන් මෙහෙම ලබා දෙන්න අමාත්‍යවරයා හරි නැත්නම් වෙනත් දේශපාලඥයන් හරි විශේෂ උපදෙස් ඔබතුමාට දුන්නා නෑ මට දියෝ නෑ जनाधि कार्यालय කතාවක් කියුණා එක මන්ත්‍රීවරයෙක් චෝදනා කරලා තියුණා GPS පෙන්නලා මේ ත්‍රස්තවාදී ක්‍රියා වලට ඒක භාවිත කරා මේ GPS මාර්ගයෙන් මේවා දැනගත්තා කියලා. සතුස වාහන වලට එහෙම සියල්ලටම GPS ඒ GPS සිස්ටම් එක තමයි මේ චෝදනාව ආවෙන් පස්සේ අපි බැලුවේ ට්‍රැක් කරලා මේ කොහෙද මේ වාහන ගිහිල්ලා තියෙන්නේ කියලා. ඒකෙන් තමයි උපුනේ මේ වාහන ඒවට යොදාගෙන නැහැ කියන. පෙළපොත් සඳහා තම ඡායාරූපය වර්ණ සහිතව යෙදීම තුලින් විශාල අමතර මුදලක් වැය වී ඇති බවට වන ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා පවසනවා. මෙම අසත්‍ය තොරතුරු වාර්තා කිරීම පිළිබඳව රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවයි අද පැවති විශේෂ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා කියා සිටියේ. අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් දේශපාලඥ වශයෙන් මගේ ප්‍රතිරූපය ගොඩනගන්න මට මේ අච්චුපතකට පණිවිඩය දැමීමේ අවශ්‍යතාවයක් නැහැ. මේ සම්බන්ධයෙන් ආවරණය සහිතව හිටපු ප්‍රකාශන කොමසාරිස්තුමා මා වෙත ඇවිල්ලා සඳහන් කරා විශේෂයෙන්ම මේ පොත්වලට මීට පෙරත් අධ්‍යාපන අමාත්‍යවරයාගේ සහ
හිටපු ජනාධිපතිතුමාගේ ඡායාරූප පළ වෙලා තියෙනවා මේ ඡායාරූප දැමීම පිළිබඳව එතුමා එක්ක සාකච්ඡා කරා මම එතුමාගෙන් ඒ අවස්ථාවේදී විමසනු ලැබුවා මේ සඳහා වැඩිපුර මුදලක් වැය වෙනවද කියලා එතුමා කිව්වා රුපියලක්වත් වැය වෙන්නේ නැහැ ඒ නිසා මේක ප්‍රශ්නයක් නොවන බවට ඒ සඳහා මට විරුද්ධතාවයක් දක්වන්න උවමනාවක් තිබුණ නැහැ දින 52 කට ආපු ඇමතිවරයා විසින් එතුමාණිය පැමිණිලි කරලා තියෙන එතුමා විසින් මගේ ඡායාරූපය ගලවන්න කියලා උපදේශක් දීලා ඒ නිසා පොත් ටික පරක් වුණා ඒකෙන් ලාභයක් වුණෙත් නැහැ කොච්චර ද්වේෂය සාගතද කියලා බලන්නකෝ තවත් දේශීය ප්‍රොටෝකෝලයක් දැන් ජනවාරි 8 ව්‍යාපාරයේ තුලින්ම බිහි වූ පොදුජන නායකෙක් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන බව ජාතික මහජන සභාවේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතාව ධාරණය කරනවා. අපි අත්පත් කර නොගත් ජයග්‍රහණය නැපහමුවේ තිබෙනවා. 20යි 20 අපේක්ෂකයා අපි ගෙන එන්නේ අපි ලබාගත යුතු ජයග්‍රහණය ලබා ගන්න. අපි කියන්නේ අපිට අවශ්‍ය දැන් පොදුජන අපේක්ෂකේ. මේ ජනවාරි 8 ව්‍යාපාරයේ තුලින්ම බිහි වුණු නායකෙක් ඉදිරියට එනවා. අපි බොහොම පැහැදිලිවම කියන ආපස්සට යාමක් නැහැ. රාජපක්ෂවරු ගමන් කරන්නේ ආපස්සට. විමල් වීරවංශ මහත්තයලා පටන් ගන්න තිනවා ස්ටොප් USA ද කොහෙද කියලා ව්‍යාපාරයක්. විමල් වීරවංශ මහත්තයේ ස්ටොප් USA කියන එකට ධන ලකුණක් දාලා දාන්න ඕනේ ගෝඨාභය රාජපක්ෂ කියලා. ගෝඨාභය රාජපක්ෂ ඇරලා USA එක ස්ටොප් කරන්න බෑ මහත්තයෝ. USA එකට උමනා කරන විදියට පාත්තක හැදුවේ ගෝඨාභය රාජපක්ෂ. සෝෆා ගියුසුම ඇතුළේ ගියුසුම් ගහලා තියෙනවා නම් ඒ ගහලා තියෙන්නේ 2011යි 12යි. ගෝඨාභය මහත්තයා කරගහගෙන යන ගමන් කියනෝ අපි ඇමරිකාවට විරුද්ධ මේ ඇමරිකාවේ පුරවැසියා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා කළ ප්‍රකාශයකටද ඒ මහතා පිළිතුරු ලබා දුන්නා අපි දැක්කා කියන ඔය විඩාබර මිනිස්සු ඉන්නවා නම් අnder නාටාමි වරුන්ගේ සංගමයට ගිහිලා බැඳිලා නාටාමි වරෙක් වෙන්න කියන ඩලස් අලහප්පෙරුම වගේ අයිස් ගහන mantri වරුන්ට කියන්න කැමති නාටාමි වරුන්ට අපහාස කරන්න එපා ඩලස් අලහප්පෙරුම මහත්තයයි රාජපක්ෂ කඳවුරේ දේශපාලනඥයන්ට වඩා නාටාමි වරුන්ගේ සේවය ගෞරවණීයයි එවිස හොරකම් කරලන්නේ නැහැ මිනි මරන්නේ නැහැ කප්පම් ගන්නෙ නැහැ රාජ්‍ය දේපල විනාශ කරන්නේ නැහැ තංගල්ල හුංගම කලමැටිය දීවර වරායේ නවතා තිබූ බෝට්ටු 40කට ආසන්න සංඛ්‍යාවක් ගිනිගෙන විනාශ වී තිබෙනවා ඊයේ රාත්‍රියේ මෙම ගිනි ගැනීම සිදු ඇති බවයි දීවරයින් පවසන්නේ තංගල්ල කලමැටිය දීවර වරායතුල තිබූ වාඩියකට ගිනි ඇවිලි ඇති බවට ලැබුණු තොරතුරකට අනුව දීවරයන් කීප දෙනෙකුම ස්ථානයට ගොස් තිබෙනවා. ඒ ඊයේ රාත්‍රිය 12ට පමණයි. එවන විටත් ගින්න පැතිරෙමින් තිබු නිසා ඔවුන් හුඟම පොලිසිය දැනුවත් කර තිබෙනවා. ඒ අනුව පෙමිනි පොලිසිය ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව ගින්න නිවා දැමීමට කටයුතු කළා. තංගල්ල නගර සභාවේ ගිනි නිවීමේ අංශයේ බටින් සහ ගිනි නිවීමේ රට දෙකක්ද ඊට දායක කරගෙනුණා. බෝට්ටු 40කට ආසන්න සංඛ්‍යාවක් ගින්නෙන් මුළුමනින්ම විනාශ වී ඇති අතර බෝට්ටු 10කට පමණ හානි සිදු ඇති බවයි දීවරයන් පවසන්නේ. කෙසේ වෙතත් දින කිහිපයකට පෙර මෙම දීවර වරායේ දීවරයන් දෙපිරිසක් අතර ගැටුමක් ඇති වී ඇති බවද මුලික පොලිස් පරීක්ෂණවලදී හෙළිව තිබෙනවා. මිනිස්සු සේරු අනාතයි. මේ මිනිස්සු විගෙන් සමිතියලින් ණය අරගෙන හැම තැනකින්ම ණය අරගෙන ජීවත් වෙන්න කරපු වෑයම තමයි තින් මේ. මිනිස්සුන්ට කොහොමද දැන් මේ 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 ඉදිරියට යන්නේ මිනිස්සු ඔක්කොම ඉවරයි. මෙතන බෝට්ටු 30 40කට දැන් අලාභ හානි වෙලා ඉවරයි. කොල්ලක වැල්ලෙන් මේ බෝට්ටු මේ වාඩි ගිනි ගන්නවා කියලා. ඒ කියලා බැලට එනකොට බෝට්ටු වල ගිනි අරන් ඉවරයි. වෙන්නපුව ප්‍රාදේශීය සභා සභාපති සුසන්ත පෙරේරා ඇතුළු 6 දෙනෙකුට මරවිල බහිස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙසට නොතිස නිකුත් කර තිබෙනවා. ඒ දඟකොටුව සතිපොළෙහි මුස්ලිම් ප්‍රජාවට වෙනතම් කිරීම තාවකාලිකව තහනම් කළ බව කියන සිටියක් සම්බන්ධයෙන් කරුණෝ දක්වෙමටයි. දඟකොටුව සතිපොළේ මුස්ලිම් ප්‍රජාවට වෙනදාම් කිරීම තහනම් කර ඇති බවට වෙන්නප්පුව ප්‍රාදේශීය සභාව දඟකොටුව පොලිසියට ලිපියක් යොමු කරමින් ඊයේ පැමිණිලි කර තිබුණා. එහි සභාපතිවරයා එම ලිපියෙන් දන්වා තිබුණේ දඟකොටුව සතිපොළ භූමියේ මුස්ලිම් වෙළඳ ප්‍රජාවට සිංහල වෙළඳ ප්‍රජාවගේ දැඩි විරෝධයක් එල්ලවන බවයි. ඒ අනුව එහි වෙළඳාමෙහි යෙදෙන මුස්ලිම් වෙළඳුන්ට ඊට ඇතුළු වීම తాවකාලිකව තහනම් කරන බවද එහි දක්වා තිබුණා. මෙම තීරණය පිළිබඳව දඟකොටුව පොලිසිය මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළා. ඒ අනුවයි වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු පිරිසට අනිද්දා අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර ඇත්තේ. මේ සම්බන්ධයෙන් වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා මෙසේ අදහස් පළ කළා. කරලා තියෙන මිනිසුන්ගේ ජන ජීවිතයේ අවුල් කරන්න දෙන්නේ නැතුව ජන ජීවිතය ආරක්ෂා කරගන්න ගන්න කියාදාමයක්. මිනිස්සු සාමකාමීව ජීවත් වෙන්න අවශ්‍ය පරිසරය සකස් කරගන්න විසත් ජාති ભેද අවසන් කරමු ක්‍රියාදාමයක් නෙමෙයි. කෙසේ වෙතත් මෙම ක්‍රියාව තරයේ හෙලා දකින බවයි ජනතා විමුක්ති පෙරමුණේ වෙන්නප්පුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඇන්ටන් කුමාර මහතා ප්‍රකාශ කළේ.
වෙන්නපු ප්‍රදේශභාව හැටියට මොහොට්ටුව ප්‍රධාන ආණ්ඩු පක්ෂයේ විදිහට කටයුතු කරගෙන යද්දී ප්‍රහාරයෙන් පස්සේ ඒගොල්ලෝ බොහොම ආත්මార్థකාමී සහ හිතුවක්කාරී තීරණ කිහිපයක් ලබා ගත්තා. ජාතිවාදය ඉදිරියට දාගෙන සමහර ජාවාරම්කරුවන්ට උදව් කරන ක්‍රියාපටිපාටියක් තමයි අපිට පේන්න තියෙන. මුස්ලිම් අපේම සහෝදරයෙම එකට වෙනදාම් කරගෙන අවුරුදු 25-30ක් පොඩි කාලයක් පුරාවටම මේගොල්ලෝ මේ අපේ සිංහල ප්‍රජාවත් එක්ක බොහොම සාමකාමීව කටයුතු කරගෙන හිටපු අහිංසක මුස්ලිම් ජනතාවක්. ඒගොල්ලන්ට ඒ වගේ අසාධාරණයක් කරන්න එපා. මේක ඇත්තටම සුසන්ත පෙරේරා සභාපතිතුමාගේ තනි තීන්දුවක් සහ තනි මතයක් නිසා මේක අපේ සමස්ත ප්‍රාදේශීය සභාවේ ඉන්න මන්ත්‍රීවරු 44 දෙනාගේම මතය නෙවෙයි. ඉතින් මම මේ ගැන දැඩි අප්‍රසාදය පළ කරනවා. අපි ජාතිවාදී ප්‍රාදේශීය සභාව බවට හැංගීමක් ඇති වෙනවා. ඒක න අපේ දැඩි විරෝධයක් දක්වන බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසත්සාලී ආගමික සහ විවිධ ජාතීන් අතර සහජීවනයට බාධා වනසේ සිදුකලේයයි කියන ප්‍රකාශයකට අදාළව ඉදිරිපත් වී ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ටාසය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද දැනුම් දුන්නා. ජාතික තවහිද් ජමාත් සංවිධානය සමග සමඳතා පවත්වන ඇතැම් විනිසුරුවරුන් සිටින බවට අසත් සාලි මහතා පසුගියදා ප්‍රකාශ කර තිබුණා. පරීක්ෂණවල ප්‍රගතිය ඉදිරියේදී අධිකරණයට වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරිය පොලිසියට නියෝග කළා. LTTE අත්අඩංගුවේ පසු වූ ආරක්ෂක අංශ සමාජිකයන් 26 දෙනෙකු ඝාතනයකට පුළුස්සා දැමීමේ සිද්ධිය පිළිබඳ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන 8 වෙනිදා දක්වා කල් තැබුණා. නඩුව වවුනියාව මහාධිකරණයේදී 3 වන දිනටත් අද යළි විභාගයට ගැනුණා. 2009 වසරේ ජනවාරි 16 හෝ ඊට ආසන්න දිනකදී මෙම ආරක්ෂක අංශ සමාජිකයන් ඝාතනය කර විශ්වමඩු වල්ලිපුරම් ප්‍රදේශයේදී පුළුස්සා දමා තිබුණා. ඒ සම්බන්ධයෙන් හිටපු LTTE බුද්ධි අංශ සමාජිකයන් 3 දෙනෙකුට අධිචෝදනා ගොනු කර තිබෙනවා. පුද්ගලයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු වන නාවික හමුදා හිටපු ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි සහ උපුල් චමින්ද යන සැකකරුවන් ලබන 3 වෙනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. සිද්ධියට අදාළ විමර්ශන අවසන් අධියරේ පවතින බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ. එංගලන්තයේ පුරවැසි භාවයේ තිබියදී රාජ්‍ය ආයතන ගණනාවක තනතුරු දරමින් රුපියල් බිලියන ගණනක් උපයා තිබීම සහ රත්රන් කිලෝග්‍රෑම් 1.1ක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වූ චම්පික කරුණාරත්න යනායගේ ගිණුම් පහක් තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. සැකකරු සංචාරක වීසා මත රැඳී සිටිමින් ව්‍යාපාර කර ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේ. හිටපු ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු 3 දෙනෙකුට රෙහි නඩුවේ විත්තියේ වාචික දේශන ස්ථිරතු පුද්ගල මහාධිකරණයේදී අද අවසන් කෙරුණා. ලිඛිත දේශන ඇතනම් ලබන 9 වෙනිදාත් පිළිතුරු දේශන ඇතනම් ලබන 12 වෙනිදාත් ඉදිරිපත් කරන ලෙසයි අධිකරණය නියෝග කළේ. ප්‍රභු ඝාතන කුමන්ත්‍රණ චෝදනාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ත්‍රස්ත විමර්ශන කොට්ටාසයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලික සිල්වාට එරෙහි නඩුව ලබන ඔක්තෝබර් 2 වෙනිදා කැඳවීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. නීතිපති උපදෙස් සඳහා නඩු ගොනුව නීතිපති වෙත යොමු කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියා. 2016 වසරේ මට්ටක්කුලිය සමිත්පුර ප්‍රදේශයේදී පුද්ගලයන් 5 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ විත්තිකරුවන් 9 දෙනෙකු නිදොස් කොට නිදහස් කෙරුණා. සාක්ෂිවල පරස්පරතා පැමිණිලි පාර්ශ්වවේද පිළිගෙන ඇති බැවින් ඔවුන් නිදහස් කරන බවයි කොටුව මහාධිකරණය කියා සිටියේ. පාතාල කලි නායකයෙකු බව කියන කංජිපාණි ඉම්රාන් නැමැත්තා අගෝස්තු මාස 7 වෙනිදා තෙක් තවදුරටත් කොළඹ අපරාධ කොට්ටාසයේ බාරේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද අවසර ලබා දුන්නා. ඒ සැකකරු අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. දැන් ව්‍යාපාරික පුවත්. මෙරට ප්‍රවාහනයේ නවමු වෙනසක් ඇති කළ පික්මි සමාගම තම රියදුරු හවුල්කරුවන් හා ඔවුන්ගේ පවුල්වලට රක්ෂණාවරණයක් ලබා දීමේ අරමුණින් රියදුරු ලැදියා වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ පික්මි ප්‍රමුඛ තේමාව යටතේ
පික්මී රේදුරු හවුල්කරුවන්ගේ හැසිරීම දක්ෂතාව සහ විශ්වසනීයත්වය අනුව ශ්‍රේණිගත කිරීම මත පදනම්මයි මේ සිදු කෙරෙන්නේ ප්ලැටිනම් රන් සහරදී යන කාණ්ඩ තුනකින් මේ සමන්විතයි පෞල් සඳහවන රක්ෂණාවරණය ඇඟලුම් වාහන ඇතුළු සේවන් රසකට විශේෂ දීමනා ලබා දීමටද මෙහිදී කටයුතු කරනවා කුමාර්තුංග මුනිදාසූරෙන්ගේ හීන්සරය යෝන් නමකතාව ඇසුරින් සිනමාවේදී චන්දන වීරසිංහ නිර්මාණය කිරීමට නියමිත හීන්සරය චිත්‍රපටයේ මූරත් උළෙල පසුගියදා පන්නිපිටියේදී පැවතුණා සජීවීකරණ නිර්මාණයක් වන මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ අරුණෝදය මංචනායකයි ප්‍රවීණ රංගන ශිල්පීන් රසක් මිට හඬදායකත්වය ලබා දෙනවා ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය සංවිධානය කරන ස්ලිම් බෑන්ඩ් එක්සලන්ස් 2019 සම්මාන ප්‍රදාන උත්සවය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් කොළඹදී පැවැත්ුණා 18 වන වරට පැවැත්වෙන මේ සම්මාන ප්‍රදාන උත්සවයේදී මෙරට අලෙවිකරණ ක්ෂේත්‍රයේ විශිෂ්ට සන්නාම රසකට සම්මාන ප්‍රදානය කරනු ඇත. ඒ විවිධ අංශ 26ක් යටතේ මේ සඳහා වන අයදුම්පත් ජූලි මාස 19 වනදාට ප්‍රථම ඉදිරිපත් කරන ලෙස සංවිධායකයන් දැනුම් දෙනවා. ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය සිය නවතම ස්මාර්ට් ප්‍රවාහන සේවය වන SLT Move මෙරටට හඳුන්වා දුන්නා. කොළඹ නගරය ඇතුළු බස්නාහිර පළාත ආවරණය වන ලෙස මෙම ප්‍රවාහන සේවය ක්‍රියාත්මක කරනවා. SLT Move වෙත මොබිටෙල් හරහා සිදු කෙරෙන සම්බන්ධතාවකදී දත්ත වැයවීමකින් තොරව මෙම සේවාව ලබාගත හැකි. Mercedes Benz රථ සඳහා මෙරට එකම බලයලත් බෙදා හරින්නා බව ඩීමෝ සමාගමේ 27 වන Mercedes Trophy Golf තරගාවලිය ලබන 6 වනදා කොළඹ රාජකීය ගල්ෆ් සමාජ පිටියේදී පැවැත්වීමට නියමිතයි. ඒ Mercedes Benz පාරිභෝගිකයන්ගේ සහභාගීත්වයෙන් මෙම තරගාවලිය වෙනුවෙන් ඩීමෝ සමාගම සිය නවතම සන්නාමාරණ්‍යතාව හඳුන්වා දීමටද කටයුතු කළා. ඩීමෝ සමාගමේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ රංජිත් පණ්ඩිතගේ මහතා ඇතුළු ඉහළ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ITN ප්‍රවෘත්ති තුලින් අදට අපි සමුගන්නවා. ඔබට සුභ රාත්‍රියක්. www.itnnews.lk